හරි අවසාන කොටස ලියාගන්න එහෙනම් මාතෘකාව රුක් සටහන් සම්බන්ධ පාඩමේ අවසාන කොටස රුක් සටහන් මේකෙදී රුක් සටහන් භාවිතා කරලා අපිට සාමාන්‍යයෙන් මොකක් හරි සිද්ධි කීපයක් වුණත් දක්වන්න පුළුවන්. සිද්ධි කීපයක් වුණත් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර කොටු දැලෙන් දක්වන්න පුළුවන් අක්ෂ දෙකයි. කොටු දැලේ තියෙන අක්ෂ දෙකයි. කොටු දැලේ අක්ෂ දෙකක් තියෙන නිසා එක තිරස් අක්ෂයකින් එක ප්‍රතිඵලයක් දැක්වුවොත් අනිත් ප්‍රතිඵලය දක්වන්න ඕනේ තිරස් අක්ෂයෙන්. ඒතකොට අනිවාර්යෙන් ඒකෙන් දක්වන්න පුළුවන් ප්‍රතිඵල දෙකක් විතරයි. නමුත් මේ රුක් සටහන කියන එකනගෙන් අපිට ප්‍රතිඵල දෙකට වඩා වැඩි ගණන් භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙකට වඩා වැඩි ගණන් නිරූපණය කරන්න පුළුවන් රුක් සටහනෙන්. මොකද ඒක අතු තමයි යන්නේ. ඉස්සලා එක ආත්තක ප්‍රතිඵලය දානවා. ඊට පස්සේ අනිත් ආත්තක ප්‍රතිඵලය දානවා. ඊට පස්සේ අනිත් ආත්තර යනවා. එතකොට හිතන්නකෝ අපි මල්ලක බෝල අරගෙන බෝලේ ආයිසරයක් මල්ලටම දාලා ගන්නවා නම් අපි ඒවට කියන ප්‍රතිස්ථාපන සහිත කියලා. ප්‍රතිස්ථාපන සහිත කියලා. බෝලේ අරගෙන ප්‍රතිපලයේ බලලා ආයිත් මල්ලට දාලා ආයිත් එයා ගන්නවා නම් අපි ඒකට ප්‍රතිස්ථාපන සහිතයි කියලා ඉතින් දැන් ඒ වගේ අවස්ථාවකදී අපිට කොටු දැලේ නිරූපණය කරන්න පුළුවන් එයා මල්ලට දාලා ආයි පාරක් ගන්න එක අවස්ථාවක් විතරයි ඒ කියන්නේ එක පාරක් ගන්නවා බෝලේ පාට මොකද කියලා බලනවා ඊට පස්සේ ආයි පාරක් දානවා ඊට පස්සේ ආයි පාරක් ගන්නවා ඒ ප්‍රතිපලය දානවා ඒතකොට ප්‍රතිපල ওই දෙක විතරයි දක්වන්න පුළුවන් නමුත් තුක්සතරනේ ඕනනම් ඕක 10 පාරක් වුණත් කරන්න පුළුවන්. ඕක 10 පාරක් වුණත් කරලා තුක්සතරනේ ලකුණු කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර ප්‍රතිබල කිහිපයකට වඩා වැඩි ගමන නිරූපණය කරන්න පුළුවන්. ඔය මේ ප්‍රතිබලයේ වුණත් රොයි රුක්සතරනේ වුණත් මොකද්ද? ප්‍රතිස්ථාපන සහිතේවයි ප්‍රතිස්ථාපන රහිතේවයි දෙකම නිරූපණය කරන්න පුළුවන්. දෙකම නිරූපණය කරන්න පුළුවන්. ලියන්න මෙහෙම. රුක්සතරනක් මගින් ඉහත කොටු දැලේ මෙන් නොව අවස්ථා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් නිරූපණය කළ හැකිය අවස්ථා දෙකකට වැඩි ප්‍රමාණයක් නිරූපණය කළ හැකිය. මෙහිදීද ප්‍රතිස්ථාපන සහිත හා ප්‍රතිස්ථාපන රහිත අවස්ථා පහසුවෙන් නිරූපණය කළ හැකිය. මෙහිදීද ප්‍රතිස්ථාපන සහිත මෙන්ම ප්‍රතිස්ථාපන රහිත අවස්ථාද පහසුවෙන් නිරූපණය කළ හැකිය අපි මුලින් ප්‍රතිස්ථාපන සහිත අවස්ථා කීපයක් කරගෙන ප්‍රතිස්ථාපන සහිත කීපයක් ගණන් හදලා ඉමු ප්‍රතිස්ථාපන සහිත ඒවා කොහොමද හදන්නේ කියලා බලලා ඉමු ඊට පස්සේ ප්‍රතිස්ථාපන රහිත ඒවාට අපිට යන්න පුළුවන් ලියා ගන්න ගාන නොගැඹුරු කාසියක් නැත්නම් සාධාරණ කාසියක් ඔව කැමරේ ඕෆ් කරලා ඉන්නේ වැහනවන්නේ නොගැඹුරු කාසියක් නැත්නම් සාධාරණ කාසියක් දෙවරක් උඩ දමනු ලබන අතර
එහිදී ලැබෙන ප්‍රතිඵල සටහන් කරගනු ලැබේ. එහිදී ලැබෙන ප්‍රතිඵල සටහන් කරගනු ලැබේ. එහිදී ලැබෙන ප්‍රතිඵල සටහන් කරගනු ලැබේ. පළවෙනි කොටස ඉහත ප්‍රතිඵල දැක්වෙන ඉහත ප්‍රතිඵල දැක්වෙන ඉහත ප්‍රතිඵල දැක්වෙන රුක්සටහන නිර්මාණය කරන්න ඉහත ප්‍රතිඵල දැක්වෙන රුක්සටහන නිර්මාණය කරන්න ඉහත ප්‍රතිඵල දැක්වෙන රුක්සටහන නිර්මාණය කරන්න देवनी कोटस अवस्था देखे दीम अगेल भीम अवस्था देखे दीम अगेल भीमे संभावितावे कोपन अवस्था देखे दीम अगेल भीमे संभावितावे कोपन देवनी कोटस පළමුව සිරස ලැබී පළමුව සිරස ලැබී පළමුව සිරස ලැබී දෙවනුව අගේ ලැබීමේ සම්භාවිතාවය කොපමණද පළමුව සිරස ලැබී දෙවනුව අගේ ලැබීමේ සම්භාවිතාවය කොපමණද ඊළඟ කොටස පළමුව සිරස ලැබීමේ සම්භාවිතාවය කොපමණද පළමුව සිරස ලැබීමේ සම්භාවිතාවය කොපමණද පළමුව සිරස ලැබීමේ සම්භාවිතාවය කොපමණද ඊළඟ කොටස එක් අවස්ථාවකදී හෝ අගේ ලැබීමේ සම්භාවිතාවය කොපමණද එක් අවස්ථාවකදී හෝ අගේ ලැබීමේ සම්භාවිතාවය කොපමණද අවසාන කොටස අවසාන කොටස අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාවය කොපමණද අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාවය කොපමණද අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාවය කොපමණද ඔච්චරයි ආදිත්‍ය කියන කොටසත් කියන්න ඕනේ සවසානිකට කලින් කොටස මං කිව්වේ එතනදී එක් අවස්ථාවකදී හෝ අගේ ලැබීමේ සම්භාවිතාවය එක් අවස්ථාවකදී හෝ අගේ ලැබීමේ සම්භාවිතාවය හරිද ඕක මං හදනවා හරිද ඔය ගාන හදනවා ඔක්කොම ලබාගෙන ඉන්න හොඳට හරි මේකේ ඔන්න බලන්න කාසියක් එකවර මොනා කරනවා කරන්නේ උඩ දානවා උඩ දැම්මට පස්සේ මෙන්න මෙහෙමයි රුක් සටහනක දක්වනවා කියන්නේ මෙන්න මෙහෙම දක්වලා ඔන්න පළවෙනි පාර උඩ දානවා පළවෙනි පාර උඩ දානකොට ලැබෙන්න පුළුවන් මොනවාද ලැබෙන්න පුළුවන් මොනවාද ප්‍රතිඵල දෙකයි තියෙන්නේ කාසියක් උඩ දැම්මට පස්සේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කීයද තියෙන්නේ දෙකයි එන්න ඒ දෙක මෙන්න මෙතන ලියනවා එකක් මෙතන ලියනවා එකක් මෙතන ලියනවා ඒ ප්‍රතිඵල දෙක ලියන්න තමයි මේ උක්තරණක් භාවිතා කරන්නේ මේ වගේ අත්තක් භාවිතා කරන්නේ මේ වගේ අත්තක් භාවිතා කරලා එක තැනක ලියනවා එක ප්‍රතිඵලයක් මොකද්ද ලැබෙන්න පුළුවන් එක ප්‍රතිඵලයක් තමයි සිරස එකක් සිරස අනිත් එක මොකද්ද අනිත් ප්‍රතිඵලය තමයි අගය හරිද ඔන්න සිරස ලැබීම අගය ලැබීම මේක මොකද්ද පළවෙනි පාර උඩ දාන එක පළමු අවස්ථාව මේ පළමු අවස්ථාව තමයි නිරූපණය කරන්නේ
පළමු අවස්ථාව. හරිනේ? ඒතර මේ අතෙන් සිරස මේ අතෙන් අගය. ඒතර මම කියන්නේ සිරස ලැබීමේ සම්භාවිතාවය කොච්චරද? සාධාරණ කාසියක් නිසා පැති දෙකයි තියන්නේ. සිරස ලැබීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි. දෙකෙන් කීයද? එකයි. එහෙනම් අගය ලැබීමත් දෙකෙන් කීයද? එකයි. දෙකෙන් එකයි. මතක තියාගන්න මෙතන දෙකේ මෙතන හිතන්නකෝ මෙතන මම කියන්නේ මේ සිරස යගය නෙවෙයි කියලා වෙන ප්‍රතිපල දෙකක් කියලා හිතන්නකෝ නිකම් මම මේක නිකන් කියන්නේ මෙන්න මේකට ගියේ 5න් 2යි නං මේකට ගියේ 5න් 2යි නං හොඳට මතක තියාගන්න ඉතිරි අත්තර යන්නේ 5න් 3ක් ඒ කියන්නේ එක අත්තරකට 5න් 2ක් ගියා නං ඉතිරි ගාන අනිවාර්යෙන් අනිත් අත්තර යන්න හරිද මෙතන නම් කිසි ප්‍රශ්නයක් නැහැ සිරස ලැබීම භාගයයි නං ඉතිරි භාගයේ අගය ලැබෙනවා හිතන්නකෝ වෙන මොකක් හරි දීලා මෙතන 5න් 2ක් ගියා කියලා එතකොට මෙතන 5න් 2ක් ගියා නං මෙතනට අනිවාර්යෙන් කිව්වත් නැතත් අනිවාර්යෙන් පහෙන් කීයක් දැන්න ඕනේ? පහෙන් කීයක් දැන්න ඕනේ? කියන්න උත්තර දෙන්න. පහෙන් ඉදිරි අතර යන්න ඕනේ? 3. 3. පහෙන් 3යි. පහෙන් 3. එහෙම තමයි වෙන්න ඕනේ. හරිද? ඒක තමයි රූප තරහනක විශේෂ ලක්ෂණ. එක අත්තකට ගානක් ඉදිරි ගාන අනිත් අත්තට අනිවාර්යෙන් යන්න ඕනේ. දැන් මෙතන යන්නේ සිරසට භාගයයි අගේටත් භාගයයි. ඔන්න පළවෙනි උඩ දැමීම. පළවෙනි උඩ දැමීමම හරි. ඊට පස්සේ දෙවෙනි උඩ දැමීමට යනකොට දැන් අතු දෙකක් හරි දෙවෙනි උඩ දැමීමේදී මෙන්න මේ මේ ප්‍රතිපලයෙන් පස්සෙත් අතු දෙකක් අඳින්න ඕනි අපි මේ ප්‍රතිපලයෙන් පස්සෙත් මේ වගේ අතු දෙකක් අඳින්න ඕනි හරිද එතකොට එතකොට නඩේක් නේද හරි එතකොට මෙතන මම පොඩ්ඩක් හොගා ගන්නවා මෙතන අත්තක් දාලා එතන අද අතු කීයක් තියෙනවද අතු කීයක් දැම්මද මෙන්ටත් දැම්මා මෙතනින් පස්සෙත් අතු දෙකක් දානවා මොකද මෙයාගේ පස්සේ පළවෙනි අවස්ථාවේදී සිරස ලැබිලා ඊළඟ පාර උඩ දානකොට සිරස ලැබෙන්න ඕනි කියලා එකක් නැහැ ඊළඟ පාර උඩ දානකොට එක්කෝ සිරස ලැබෙන්න පුළුවන් නැත්නම් අගේ ලැබෙන්න පුළුවන් පළවෙනි පාර සිරස ලැබෙනවා පළවෙනි පාර සිරස ලැබෙනවා ඊට පස්සේ ඊළඟ පාර උඩ දානකොට එක්කෝ සිරස ලැබෙන්න පුළුවන් අගේ ලැබෙන්න පුළුවන් හරිද එතකොට මෙතනට ආයි මට කියන්න පුළුවන් එක්කෝ සිරස ලැබෙන්න පුළුවන් නැත්නම් ආයෙත් අගේ ලැබෙන්න පුළුවන් ඊට පස්සේ දෙවෙනි පැත්තෙන් ගත්තම පළවෙනි පාර අගේ ලැබුණාට පස්සේ ඊළඟ පාරත් සිරස ලැබෙන්නත් පුළුවන් නැත්නම් අගේ ලැබෙන්නත් පුළුවන් ඔන්න ඔහොම තමයි රූප සටහනක් හඳින්නේ හරිද එතකොට දෙවෙනි පාරත් සිරස ලැබීම දෙකෙන් එකයි දෙවෙනි පාරත් අගේ ලැබීම දෙකෙන් එකයි දෙවෙනි පාරත් සිරස ලැබීම දෙකෙන් එකයි මේ අත් උඩ දෙකෙන් එකයි මේ අතට දෙකෙන් එකයි. ඒතකොට අපි මෙතන පොඩ්ඩක් වරහන් ඇතුළේ ලිය ගන්නවා. ඒතකොට පළවෙනි පාර මෙතනදී රිසල්ට් එක අත් දිග ලිය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතනදී මොකද්ද? පළවෙනි පාර සිරස දෙවෙනි පාරත් සිරස. ඒ කියන්නේ මේතරදී ලැබෙන්නේ සිරසයි සිරසයි. මේ අත්ෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? පළවෙනි පාර සිරස ලැබිලා දෙවෙනි පාර අගේ. පළවෙනි පාර මොකක් ලැබිලාද? සිරස ලැබිලා දෙවෙනි පාර අගේ ලැබෙන එක. මෙන්න මේ අත්ේ ප්‍රතිඵලය මොකද්ද? පළවෙනි පාර අගේ ලැබිලා දෙවෙනි පාර සිරස ලැබෙන එක. පළවෙනි පාර අගේ ලැබිලා දෙවෙනි පාර සිරස ලැබෙන එක මේක මොකද්ද පළවෙනි පාර අගේ ලැබිලා දෙවෙනි පාර අගේ ලැබෙන එක පළවෙනි පාර අගේ ලැබලා දෙවෙනි පාරත් අගේ ලැබෙන එක තේරුණානේ ඊට පස්සේ ඔයාලා ගොඩක් හොඳයි මේ ඉස්සරහින් පොඩ්ඩක් සම්භාවිතාවට හොයලා තියාගන්න නැත්තම් නැකක් කමක් නැහැ හරිද ඒතර පළවෙනි මෙන්න මේකේ කරන්නේ සම්භාවිතාව හොයන්නේ මතක තියාගන්න අතු දිගේ ගුණ කරන්න තියෙයි අතු දිගේ ගුණ කරන්න ඒ කියන්නේ මෙන්න මේ භාගය මෙයාගෙන් ගුණ කරාම මෙයාගේ ගුණ කරාම භාගයේ භාගෙන් ගුණ කරාට පස්සේ මෙයාගේ ප්‍රතිඵලය එනවා. ඒ කියන්නේ මෙතන සම්බන්ධය කියන්නේ කොහොමද? දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක කියන. මේ අත්ත දිගේ ප්‍රතිඵලය ගන්නෙ කොහොමද? අතුවල තියෙන සංඛ්‍යා මේ භාග සංඛ්‍යා ගුණ කරන්නේ. එතකොට දෙකෙන් එකෙන් ගුණ කරාට පස්සේ හතරෙන් එකක් වෙනවා. හතරෙන් එකක්. ඊට පස්සේ මෙන්න මේ අත්ත දිගේ ගුණ කරා. මෙහෙම ගිහිල්ලා මෙහෙට හැරෙන අත්ත දිගේ ගුණ කරා. මේකෙත් වෙනවා මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක කියන. එතකොට උත්තරේ කොච්චරද 7 1යි. එතකොට මේ අත දිගේ ගියාම මේක 2 1යි. මේක 2 1යි. එතකොට මොකක්ද වෙන්නේ? 2 1 ගුණ කිරීම 2 1 4 1යි. 4 1යි. එතකොට මෙතන එනවා මොකද්ද? 2 1 ගුණ කිරීම මේකත් 2 1යි. සම්භාවිතාව කොච්චරද? 4 1යි. මේවා නොලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. මේවා ලියාගත්තොත් ඔයාලට පහසුයි. ඒකයි මම ගුණ කරලා ලියාගත්තේ. කැමති නම් ලියාගන්න. හරිද તો ලියාගත්තම දේසි පළවෙනි කොටසේ යන්නේ මොකද්ද ඔන්න ඕක රුක් සටහනක දක්වන්නේ දෙවෙනි කොටසේ යන්නේ මොකද්ද දෙවෙනි කොටසේ යන්නේ මොකද්ද කියන්නේ දෙවෙනි කොටසේ මොකද්ද මම අහුවේ
දෙවෙනි කොටසේ දුන්න එකනා කියන්නේ කෙනෙක් කවුද? අවස්ථා දෙකේදීම අගය ලැබීමේ සම්භාවිතාවය කොපමණද? හා බලන්න අවස්ථා දෙකේදීම අගය ලැබෙලා තියෙන්නේ මෙතනදී නේද? පළවෙනි අවස්ථාවේදීත් අගය, දෙවෙනි අවස්ථාවේදීත් අගය. මේ අගය අගය. එතකොට මේ අවස්ථාව. එතකොට එක අවස්ථාවක් තියෙන්නේ. ඒකට අදාළ සම්භාවිතාව අපි හොයාගත්තා. හතරෙන් එකයි. නැත්තම් ඔතන ගුණ කරලා තියන්න. දෙකෙන් එක ගුණ කිරීම ආයි පාරක් දෙකෙන් එක. එතකොට කොච්චරද? දෙවරක් දෙක හතරයි. හතරෙන් කොච්චරද? එකයි. හතරෙන් එකයි. මෙතනදී පළ අවස්ථා දෙකේදීම සිරස ලැබි. මෙතනදී පළවෙනි අවස්ථාවේදී සිරස, දෙවෙනි අවස්ථාවේදී අගය. මෙතනදී පළවෙනි අවස්ථාවේදී අගය, දෙවෙනි අවස්ථාවේදී සිරස. මෙතනදී අවස්ථා දෙකේදීම අගය. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඇහුවේ මොකද්ද? තුන්වෙනි කොටසේ ඇහුවේ පළමුව සිරස ලැබි, දෙවෙනුව අගය ලැබීමේ සම්භාවිතාව. ආ, පළමුව සිරස ලැබිලා දෙවෙනුව අගය ලැබීම. මේ පළවෙනි සිරස ලැබිලා දෙවෙනුව අගය. මේක විතරයි. මේක බෑ. පළමුව තුන්වෙනි අවස්ථාවේදී කියන්නේ පළමුව අගය ලැබිලා දෙවෙනුව සිරස ලැබීම. අහන්නේ පළමුව සිරස ලැබී දෙවෙනුව අගය ලැබීම. ඒකට අදාළ සම්භාවිතාව හතරෙන් ගන්න. ඕන්න හතරෙන් කියලා එකපාර ලියන්න. නැත්තම් නැත්තම් මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. ඒක සමානයි හතරෙන් එක කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ හතරෙන් එක මොකද්ද කිව්වේ? හතරෙන් කොටස. පළමුව සිරස ලැබීමේ සම්භාවිතාව කොපමණද? ආ, පළමුව සිරස ලැබීම. පළමුව සිරස ලැබීමේ සම්භාවිතාව කියලා හොර පස්සේ දෙවෙනුව ගැන ආයි බලන්න දෙයක් නැහැ. දෙවෙනුව මොකක් ලැබුණා කමන්නේ. පළමුව සිරස තමයි ලැබුණේ. ඒතකොට පළමුව සිරස ලැබෙන්නේ මෙතනදී. පළමුව සිරස ලැබෙන්නේ මෙතනදී කියලා මේ භාගය විතර කිව්වොත් වැරදි. භාගය ලිව්වොත් වැරදි. හරිද? පළමුව සිරස ලැබීමේ සම්භාවිතාව කොට පස්සේ දෙවෙනි අවස්ථාව සලකන්න ඕනේ. එතනදී මොකක් ලැබුණා කමන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාව දෙකම ගන්න පුළුවන්. පළමුව සිරස ලැබිලා දෙවෙනුව සිරස ලැබෙන්න පුළුවන්. අගේ ලැබෙන්න පුළුවන්. නේද? මේ අවස්ථාවයි දෙකම ගන්න පුළුවන්. එතකොට කොහොමද ගන්න? මේ අවස්ථාවේ සම්භාවිතාවයි 4 එකක් වෙනවා. මේ අවස්ථාවේ සම්භාවිතාවයි 4 එකක් වෙනවා. උතර මතක තියන්න. මෙහෙම අවස්ථා දෙකක් ගන්නවා. ප්‍රතිඵල දෙකක් වෙනවා නම් මෙන්න මෙහෙම. මෙයාට මෙයා ගද්දි ගුණ කරන්නේ මේ දෙන්න එකතු කරලා තමයි ගන්නෙ උත්තරේ. මෙයයි මෙයයි අවස්ථා දෙකම එනවා මේ අවස්ථාවට. උතර මෙතනදී ප්‍රතිඵල 4 එකයි. මෙතන ප්‍රතිඵල 4 එකයි. ඒක නිසා මේ දෙන්න ගුණ කරන්න එකතු කරනවා. 4 එකට එකතු කරනවා 4 එකක්. 4 එකක්. හරිනේ. එතකොට එනවා කියන්නේ 4 2ක්. එතකොට ඇත්තට මේ ආවේ කවුද? මේ කිව්වේ මොකද? සිරසයි සිරසයි ලැබෙන එකන. ධන මෙතන මොකද්ද? සිරසයි අගයයි ලැබෙන එකන තමයි මේ හොයලා තියෙන්නේ. 4 2යි. නැත්තම් 4 2 සමාන කරන් පුළුවන් කාටද? 4 2 සමාන කරන් පුළුවන් භාගයට. දැන් මේක උත්තරේ භාගය කියලා ගන්න පුළුවන්. පස්සෙන් කොටස. පස්සෙන් කොටස. එක් අවස්ථාවකදී හෝ අගය ලැබීමේ සම්භාවිතාව කොපමණද? ආ, එක් අවස්ථාවකදී හෝ අගය ලැබීමේ සම්භාවිතාවය කිව්වට පස්සේ අවස්ථා දෙකේදීම අගය ලැබෙන පුළුවන් වෙරිද? එක් අවස්ථාවකදී හෝ අගය ලැබෙනවා කියන්නේ එක්කෝ එක එක එකපාරක් නැත්නම් දෙපාරම આવවත් තමන්නේ. ඒතොර ඒ වගේ අවස්ථා කීයක් තියෙනවද කියන්නේ? ඒ වගේ අවස්ථා. පළවෙනි අවස්ථාව ගන්න පුළුවන්ද? බැහැ. බැහැ. දෙවෙනි අවස්ථාව? පුළුවන්. පුළුවන්. තුන්වෙනි අවස්ථාව? පුළුවන්. හතරවෙනි අවස්ථාව? පුළුවන්. පුළුවන්. එතකොට මේ අවස්ථාව තුනම ගන්න පුළුවන්. මේ අවස්ථාව තුනම ගන්න පුළුවන්. එහෙනම් ඒකේ සම්භාවිතාව කොහොමද හොයන්නේ? 4 1 ධන 4 1 ධන 4 1. එතකොට 4 කොච්චරක්ද? 4 3ක්. 4 3ක්. අවසාන කොටස. අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාව කොපමණද? අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාවය. අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබෙනවා කියන්නේ එක්කෝ අවස්ථා දෙකේදීම සිරස ලැබෙන්න ඕනි නැත්නම් අවස්ථා දෙකේදීම අගය ලැබෙන්න ඕනි. එහෙම අවස්ථා කීයක් තියෙනවද? එහෙම අවස්ථා කීයක් තියෙනවද? දෙකයි. එකයි. මෙතන එක්කනයි මෙතන එක්කනයි. එතකොට කවුරු කවුරුද? 7 1යි 4 1යි. ඒ කියන්නේ මේ මොකද්ද? සිරසයි සිරසයි ලැබෙන කෙනා මේ අගයයි අගයයි ලැබෙන කෙනා. මේ දෙන්න එකතු කරන් තියෙන. එතකොට 4 2යි එතකොට එන්නේ කියද 4 කොච්චරද 4 2යි නැත්නම් 2 1යි 2 1යි කොච්චරයි හරිද තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් අහන්න අනිත් අය ලියාගන්න ගාන ලියා ගන්න.
මල්ලක රතු බෝල 3ක් සහ නිල් බෝල 2ක් පවතී. රතු බෝල 3ක් සහ නිල් බෝල 2ක් පවතී. ඉන් පළමු වාර බෝලයක් ඉවතට ගෙන ඉන් පළමු වාර බෝලයක් ඉවතට ගෙන වර්ණයේ සටහන් කරගෙන වර්ණයේ සටහන් කරගෙන නැවත වරක් එම බෝලය මල්ලට දමා නැවත වරක් එම බෝලය මල්ලට දමා නැවත වරක් එම බෝලය මල්ලට දමා දෙවන වර බෝලේ ඉවතටගෙන වර්ණයේ සටහන් කරගනි දෙවන වර බෝලේ ඉවතටගෙන වර්ණයේ සටහන් කරගනි පළමු කොටස පළවෙනි කොටස ඊට අවස්ථාවට අදාළ රුක් සටහන අඳින්න 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 දෙවෙනි කොටස දෙවෙනි කොටස අවස්ථා දෙකේදීම රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද අවස්ථා දෙකේදීම රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද ඊළඟ කොටස දෙවන වාර නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද දෙවන වාර නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද දෙවන වාර නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද තුන්වෙනි කොටස ඊළඟ කොටස එක්වරකදී හෝ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද එක්වරකදී හෝ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද සර් ඒකයි කියන්නක එක්වරකදී හෝ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද එක්වරකදී හෝ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද එක්වරකදී හෝ රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද ඊළඟ කොටස අවස්ථා දෙකේදී වෙනස් වර්ණ වලින් බෝල දෙකක් ලැබීමේ සම්භාවිතාවය අවස්ථා දෙකේදී වෙනස් වර්ණ වලින් බෝල දෙකක් ලැබීමේ සම්භාවිතාවය අවසාන කොටස අවසාන කොටස අවස්ථා දෙකේදී එකම වර්ණයෙන් බෝල දෙකක් ලැබීමේ සම්භාවිතාවය එකම වර්ණයෙන් බෝල දෙකක් ලැබීමේ සම්භාවිතාවය
හරි ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනි මම අර ඉස්සලා හදපු ගානේ ඉස්සලා හදපු ගානේ මෙන්න මේක මෙන්න මෙතන පළමු අවස්ථාව විතරක් කියලා ලියලා මෙන්න මෙතන මේක යටින් ලියන්න ඕනි දෙවන අවස්ථාව තේරුණානේ මේක දෙවන අවස්ථාව මේක මම පළවෙනි වාරේ පළමු අවස්ථාව මේක දෙවන අවස්ථාව ඒක මම ලිව්වේ නෑ ඔයාලා ලියලා ගන්න මෙතන දෙවන අවස්ථාව කියලා ඔයාලා ලියලා ගන්න හරිද දෙවන අවස්ථාව මේ පළමු අවස්ථාව මේ දෙවන අවස්ථාව හරි ඉක්මනට හදා ඉක්මනට හදා ටූටි කාඩ් දෙනා ඉක්මනට හදලා හරිනම් ඉවරයි කියලා චැට් එකට දාන්න